රජය යන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරේ කාලයක් තිස්සේ. ජනතාව ඒගොල්ලෝ ගැන සම්පූර්ණ විශ්වාසයෙන් බිඳිලා ඉන්නේ. විකල්පය තමයි ජන බලවේගය. නමුත් දැන් මේ වෙලේ අපි දකිනවා රටේ ජනතාව ඔක්කොම නිර්පාක්ෂිකව රජයට විරුද්ධව නැගී සිටිනවා. ඒගොල්ලන්ගේ ආශිර්වාදයත් එක්ක අපට හැකියාව තියෙනවා මේ රට හරි මාර්ගයට ගෙනියන්න. අපි අනිවාර්යයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ රජයට විරුද්ධව කරන උද්ඝෝෂණ නවත්තන්න එපා. අධෛර්යමත්ම වී දිගටම මේ සටන ගෙනියන්න කියලා. විදේශ රැකියා කරන අය ලංකාවට මාසෙක ඩොලර් මිලියන 600ක් විතර ඒව නොසාමාන්‍ය තත්ත්වයක් යනවා. දැන් ඒක ඩොලර් මිලියන 200ට අඩු වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුල දැන් මේ රටේ මේ පාලකයෝ මේ ඉන්නකම් ඒ සල්ලි එවෙන්නේ නැහැ. ඒ පාලකයෝ වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම ඒ විදේශ විනිමය රටට ලැබෙනවා. අපිට මාසෙකට සාමාන්‍යයෙන් විදේශ විනිමය අවශ්‍ය වෙන්නේ ඩොලර් මිලියන 1000ක් විතර. ඒක සමග ජන බලවේගයේ රජයකින් හම්බ කරන්න පුළුවන්. අපි ජනතාවට පොරොන්දු වෙනවා මේ හොරු ගෝඨාභය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ හොර නඩේ ගෙදර ගියොත් අපි සමග ජන බලවේග ආණ්ඩුවක් යටතේ මේ රටේ ජනතාවට 2019ට පෙර තිබුණු රට නැවත අපි අති කරලා දෙනවා. කොරන්චි වෙලා යන්න මේ රටට කරා මදිද? තවත් මේ රටට කෙලවන්නද හදන්නේ? දැන් තියෙන්නේ ඔක්කොම මුරුදු පිටින් මහ එකාගේ ඉඳන් පොඩි එකා වෙනකන් ගෙදර යන එක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මව්වරුන්ට දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂණ ටික නැහැ. ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඇහිලා ගිහිල්ලා මේරටේ ජනතාව ජීවත් වන්නේ අන්ත අසරණ භාවයෙන්. සම්පූර්ණයෙන්ම ජන ජීවිතය විනාශ වෙලා සම්පූර්ණයෙන්ම ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා මේරටේ ලක්ෂ 220ක් ජනතාව දුක් විඳින මොහොතේ මේ ආණ්ඩුවේ හොර හැත්ත ගෑස් වලින් උත්සාහ කරනවා, සහන වලින් උත්සාහ කරනවා, තෙල් වලින් උත්සාහ කරනවා. සියලු දෙනාම සූදානම් වන්න මේ රාජපක්ෂ හොර හැත්ත රජින් එළවලා දාන්න. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය නිර්මාණය වෙන යුගයේද සියලු දෙනාම අත්